පද ධර්මයේ එදිනදා ජීවිතය තුළින් දැක නිවන කරා යොමු කරන්නේ කෙසේද? පරිච්ඡේදෝපපදේ අත්‍යවශ්‍යම අර්ථය සක්කාය දිට්ඨිය සිඳෙන්නේ. මොකද අපි හැම වෙලාවම මගේ කියන දෘෂ්ටිය තුලනේ ඉන්නේ. මගේ කියන දෘෂ්ටිය සක්කාය දිට්ඨිය සිඳින්නේ පරිච්ඡේදෝපපදේ. පරිච්ඡේදෝපපදේ අනිවාර්යයෙන්ම අපි දිනපතා සත්‍යයනේ කිරීම වටිනා. මොකද එතකොට අපිට ඒක මෙනෙහි වෙනවා. ඒක මේ මෙනෙහි වෙනවා. දැන් මම වුණත් රැයට හැමදාම පරිච්ඡේදෝපපදේ සත්‍යයනේ කරනවා. අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා. ඒක පරිසම්පාදේ ඒ ආකාරයෙන් මෙනෙහි කර නැති දැන තමයි මම කියන දෘෂ්ටිය මම කියන මමත්වයේ දැඩි භාගයක් සකස් වෙන. අපි හිතනවා මම ගිය ජීවිතේ හිටියා. ඒතකොට ඒක දෘෂ්ටියක්. මම මැරෙනින් පස්සේ ඉන්නවා. ඒකත් දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පටිච්චසමුප්පන්නෝ මේක දකින්න කියලා. හේතුන් නිසා සකස් වුණා කියලා. දෙදයක්. ඒ නිසා එහෙම නැති වුණොත් අපි සමහරු කියනවා මාව මැරුණාට පස්සේ වල්ලන්න එපා මට වල ඇතුලේ ඉන්න බයයි. සමහරු කියනවා මාව මරණාට පස්සේ පුච්චන්න එපා මට පිච්චෙනකොට බයයි. ඒ සමහරු කියනවා මාව මැරුණාට පස්සේ මේ මැරෙන ඉස්සෙල්ලා යා පාංශකූලෙට සල්ලි වෙන් කරනවා. එන්න නැත්නම් හත් දවස් දාන්න සල්ලි වෙන් කරනවා. මොකද එයාම ගිහිල්ලා ඉපදෙනවා කියලා විශ්වාසෙ එයා තුල තියෙනවා. එයා දුක් විඳිනවා කියන විශ්වාසෙ එතන තියෙනවා. ඒ නිසා එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්න මාත හේතුඵල ධර්මයන් අනුව දකින්න. අවිද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යාව නිසා සකස් වෙනා වූ සංස්කාර. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධ. දැන් මහත්යාගේ ගිය ජීවිතයක් තිබ්බා. ඒ ගිය ජීවිතේ මහත්යා හිතන මනුස්සෙක් මහත්යා. මහත්යා දැන් මනුස්ස එක්ක කටියට ගිය ජීවිතේ ජීවත් වෙලා මහත්යා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා දැන් මැරෙන වෙලාව එනවා. මැරෙන වෙලාවේදී මහත්යාට අවසාන චුතිචිත සකස් වෙනවා. ඒ චුතිචිතට කියනවා විඥාණය කියලා. තේරෙනවද? එතකොට දැන් විඥාණය සකස් වෙන්නේ කුමක් නිසාද? සංස්කාර නිසා. සංකාරපත්‍ය විඥාන. සංස්කාර රැස් කරපු නිසා විඥාණය සකස් වෙනවා. එතකොට සංස්කාර සකස් වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. මහත්යා තාම විද්‍යාවට ආවේ චතුරාර්ය සත්‍ය දැනගෙන හිටියේ නැහැ. ඒතකොට චතුරාර්ය සත්‍ය නොදැක්ම නිසා මහත්යා අවිද්‍යාව තුල හිටියා. අවිද්‍යාව නිසා මහත්යා තුල සංස්කාර රැස් වුණා. කුසල සහ අකුසල. දැන් රහතන් වහන්සේ අවිද්‍යාව ශේය කරලා තියෙන එයා තුල කුසල කුසල රැස් වීම නැහැ. හුදු ක්‍රියාවක් විතරයි එයා තුල සිද්ධ වෙන්නේ. එහෙනම් අවිද්‍යාව තිබ්බ නිසා සංස්කාර රැස් වුණා. සංස්කාර වලට අදාළව විඥානය සකස් වුණා. චුතිසිත. ඒතකොට සංස්කාර නිරෝධා විඥාන නිරෝධ. සංස්කාර නිරෝධා විඥාන නිරෝධ. සංස්කාරේ නිරෝධ වුණේ නැහැ ඒ නිසා විඥානේ සකස් වුණා. ඒතකොට විඥාන පත්‍යා නාම රූප. විඥානේ නිසා නාම රූප සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට විඥාන නිසා නාම රූප සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්යෝ ඒ වෙලාවේ මහත්යාගේ අම්මගේ මව් කුසේ කලල රූපයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. ඒක කිසිම මේ ශක්තියක් නැහැ. ජීව විද්‍යාත්මක හැදුනේ අර සුක්‍රාණුකුයි ඩිම්බේකුයි එකතු වීම නිසා හැදුන ජීව විද්‍යාත්මක කලලයක්. මේ කලලේ අම්මගේ පැලෝපියේ නාලේ හැරි කොතන හරි පාවි පාවි තියෙනවා. මේක රූපයක් විතරයි. මෙන්න මේ පාවි පාවි තියෙන රූපයට තමයි විඥාණය ගිහිල්ලා බැස ගන්නවා කියන්නේ. විඥාණය බැසගත්තේ ගමන් දැන් මේ පාවි පාවි තියෙන කලල රූපය ගැහෙන්න පටන් ගන්නවා කියන අපේ පපුව ගැහෙනවා වගේ දැන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ කාය සංස්කාර සකස් වෙනවා. මෙතන උපතක් බැසගත්තා. කර්ම ශක්තියක් බැසගත්තා. දැන් මේ කාය සංස්කාර සකස් වෙනවා කියන්නේ මොකද්ද? නාම ධර්මයන් සකස් වෙනවා. ඒ කියන්නේ විඥාන පත්‍යා නාම රූපං. විඥානය බැස්ස නිසා නාම රූප සකස් වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එහෙනම් දැන් මෙතන සත්වේ පුද්ගලයේ කිරියද හේතුඵල ධර්මයක් තිබ්බේ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. හේතුඵල ධර්මයක් තිබ්බේ. දැන් මෙතන සංස්කාර පත්‍යා විඥාන. සංස්කාර නිසා විඥානය සකස් වුණා. මේ සංස්කාරයත් විඥානයත් අතර සත්වේ පුද්ගලයේ කිරියද සත්‍ය පුද්ගලෙක් නැහැ. හේතුන් නිසා සකස් වෙන දෙයක්. විඥාන පත්‍යා නාම රූප. විඥානය ගිහිල්ලා අතන බැසගත්තා. ඒ නිසා නාම රූප සකස් වුණා. මේ දෙක අතර සත්‍ය පුද්ගලෙක් නැහැ. විඥාන නිරෝධා නාම රූප නිරෝධ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නාම රූප පත්‍යා සලායතනං කියලා. නාම රූප සකස් වුණ නිසා ආයතනයි සකස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ කලල රූපය මෙහෙම ගැහි ගැහි තිබිලා බුදුරජාණන් වහන්සේ කියනවා සති 7ක් 8ක් යනකොට මේක තඹබු බිත්තරයක් ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. සම්බුදු මිත්‍රය ප්‍රමාණයට ලොකු වෙලා මේ හිත අතපය වෙන් වෙලා ආයතන හය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට නාම රූප පත්‍යා සලා නාම රූප සකස් වෙන නිසා ආයතන හය සකස් වෙනවා. නාම රූප නිරෝධ ආයතන මේ සලායතන නිරෝධ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සලායතන පත්‍යා පස්සෝ. සලායතනය නිසා පස්සේ සිද්ධ වෙනවා.